මොනරාගල පොලිස් කොට්ටාසේ කරාණ්ඩුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු එම පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් නිලධාරියෙකුගේ නාමලුවර ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුට වෙඩි තබා තිබෙනවා. ඒ පොලිස් ස්ථානයේ සතුව තිබූ T56 ගිනි අවියක් භාවිත කරමින් පසුව ඝාතනය සිදු කළ පොලිස් කොස්තාපල්වරයා නෙල්ලිගල ප්‍රදේශයේ නිවසකටද ගොස් ඒ සිටි 54 හැවිරිදි මවට සහ 17 හැවිරිදි දියණියට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. අනුතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඔහු සේවය කළ කරාණ්ඩුගල පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන මෙම ඝාතන සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒකාබද්ධව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මරන්නෙපෝ කියලා කෑ ගැහුවා මම දුව දෙන්න මේක පාර. ඒ වෙලාවට තමයි මම නැහැ හිටින්නේ කිතල් බලන්න වෙඩි සද්ද එනවා. ඊට පස්සේ මම ළමයිත් එක්කගෙන එහා පැත්තට ගිහුවා. වෙඩි සද්දට තමයි දැනගත්තේ. ආවේ උදේ පොලිසියෙන් අවස්ස. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා. ඝාතනයට ලක්වුණු පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරක් ඈතින් මේ ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස් පිහිටා තිබෙනවා. කරාණ්ඩුගල පොලිස් ස්ථානයට අනුයුක්තවම රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් මේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රී කරාණ්ඩුගල පොලිස් ස්ථානයේ උපසේවා රාජකාරියේ යෙදී සිටි නිලධාරියා. ඒ නිලධාරියා අද අලුයම 4:15 පමණ පොලිස් ස්ථානයේ ආසන්නයේදී වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ නිලධාරියා ඉහත සඳහන් කරපු තිදෙනාව ඝාතනයට ලක් කරලා ඔහුත් සිය දිවි නසා ගන්නට ඇති බවටයි මේ වන විට විමර්ශන නිලධාරීන් සැක පහළ කරන්නේ සහ විමර්ශනයේදී මේ වන විට කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස ආසන්නයේ තමයි සියදිවි නසාගත් බවට සැක කරන පොලිස් නිලධාරියා පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් අතර ඉඩමක් පිළිබඳ ආරවුලකුත් තිබෙන බවට මේ වන විට වාර්තා වෙනවා. අනෙක් පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කිරීමට හේතුව කුමක්ද කියලා මෙතෙක් අනාවරණය වෙලා නැහැ.